අරින මල් කිනිති සත්‍යයත් යහපැතුම් වනම්මන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාබර සෙත් පෙන් පොනයි සුබෝදයසනක් අපේ මේට වසර කිහිපයකට උඩදී තිබිච්ච සංගීත වැඩසටහනේ අපේ ඉන්ද්‍රසිරි සුරවීර අපේ ජේෂ්ඨ නිවේදකතුමා නම් පූර්කයන් කියවපු පූර්නිකාවකින් මටත් පූර්නිකාව දෙන්න හිතුණා රටක ලෝකේ රටක තියෙන දියුණුව හරි පරිහානිය හරි පෙන්වන මාපකයක් තමයි ඒ රටේ තියෙන නාට්‍ය කලාව කියලා කියන්නේ. ඔන්න ඒ කාරණේ මතක තියාගෙන ඒ කාරණේ ගැන හිත යොමු කරමින් අපි අද වැඩසටහන ආරම්භ කරමු පිනිවිය. पूर्व मम की अपे नाट्य कला इतिहास वर्तमान मेहा सामन वेडकाटयुतन कथाकरण वगे बहुम वेदगा वेडकाटयुत कथाकरण तमय अभी अद पिनी वेन्करण अभी बहुम गौरव तो आराधना कर सिटिया टवहो रंगहल पदन मे अध्यक्ष जनरल आचार्य डी एम पी दिशा नायक महात्म्यार आयवर्ण बुधवार එවගේම අපි බොහොම ගෞරවනීය විදිහට ආරාධනා කරා ජේෂ්ඨ රංගන ශිල්පී නිමල් ජයසිංහ මහත්මයාට ආයුබෝවන් ඔබතුමාට ආයුබෝවන් එවැගේම ජේෂ්ඨ රංගන ශිල්පී ප්‍රවීණ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල මහත්මයාටත් අපි ආරාධනා කරා බොහොම ආයුබෝවන් එවැගේම ජේෂ්ඨ සංගීත ශිල්පී ලයනල් ගුණතිලක මාස්ටර්ටත් අපි ආරාධනා කරා ආයුබෝවන් ඔබතුමාට එවැගේම අපිත් එක්ක මේ මැදිරිය මේනකොට ඉන්නවා මද්දල් වාදනෙන් අපේ මහේන්ද්‍ර ගුණසිංහ මහත්මයා වගේම තබ්ලා වාදනෙන් පැතුම් දනන්සූරි මහත්මයාත් පේන්ට් ඉන්නවා ආයුබෝවන් කියලා කියන ඔබ දෙපළටත් හොඳයි වැඩකටයුත්ත තමයි ටවර් හෝල් රඟහල පදනමෙන් සිද්ධ කෙරෙන මේ ටවර් ප්‍රභාස්වර නෝක තමයි නම නිමල් ජයසිංහ මහත්මයාත ඔය නම දැම්ම කෙනා මට අපේ මේ ඩීඑම්පි දිසානායක මහත්මයා මේ අධ්‍යක්ෂ ජනරතුමනි මට කියන්නකෝ මොකක්ද මේ ටවර් ප්‍රභාස්වර කියන මේ වැඩකටයුත්ත ගැන ඔබතුමා කියවක මතක් කරගන්න ඇත්තටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ටවර් හෝල් රඟහල පදනම පිහිටවීමේ මුඛ්‍ය පරමාර්ථ අතර नाट्य नाडगम एवगेम नूर्ति मेवेनी अपगे कलावन संरक्षण कुट इदिरीट पवत्वाग्नियम प्रधान वेन्नी ये अरमुन साक्षात्कर गनीम संधा टवर होल रंगहल पदन में बारकार मंडलये अनुमतियेन एवगेम बुद्ध शासन सांस्कृतिक आगमे कटुतु अमात्यांसये मध्यत्वी में टवर होल रंगहल पदनम टवर युगे नूतन संप्राप्तिय मेके नाम्य टवर युगे नूतन संप्राप्तिय टवर् प्रभाश्वर गीत हेट एलंबेन विसी नवनिदा हवस हयति हेट एलफिंस्टन रंगशाला वेदी वेदिकागत किरीमट नियमिताय मेकट प्रधानवासेम बलपापु कारणे तमा उब पहदिलिकला सेम अपे नाडगम सांस्कृति नाडगम कलाव ईटा मतरव नूर्ति तवापि गत्तोत्ते हेम टीटर युगे एवागेम पसंगी මෙවැනි දේවල් මේ වෙන විට සමාජයේ යම් දුරස්භාවයකට පත් වෙලා තිනවා සමාජයේ අද ඒ නූර්ති ගීතවල තිබුණු රසය අත්විඳිනවා විවිධ ස්වභාවයන්ගෙන් විවිධ ස්වර නිර්මාණ අතරින් හැබැයි මේවා ගේ උපත කොතනද මේ නූර්තියද නාඩගමද එහෙම නැත්නම් ටීටර්ද ग्रामफोन कीन पिलिबंद अवबोध्य पिलिबंद गटलुवत्तीन अन्न ये दुरास्भावय समाजेट नवतवतावाक समीप किरीम अरमुनु करगिन तमा टावर प्रभाश्वर गी दहने खटयुदु संविधाने करनु लेबुए मेय संविधाने किरीमेदी अपि संविधान कमिटुवाक विदिर खटयुदु कला विशेषयेन्म अपगे लायनल गुणतिलक संगीतवेदियानन निमल जयसिंह नाट्यवेदियानन अतुलु खंडायमक विसिन मेहिदी गायना करना गीत मनोवाद एव गायना वर्ण केसेद इवागे अनीत्यंग नूतन संप्राप्ति मेक टवर युगयेदी गायना उ ये गीत वलट यम नर्तन निर्माण यार गरुत्वेट सह यही तीन वटिनाकमठ हानिया नोनाकारी एकट गलपिन संगीत सप्यागनीमट राज्य वादक मंडलयात इवागेम राज्य नर्तन खंडायमित सहाय सहभागी सहित तमा मे वटसठनापीन संविधान करुलाबाने हवस हयट एलफिंस्टन रंगशाला वेदी सिरुदिनाट आराधना करणवा एन अपहायकुतुन विसी नवनिद हयाय थियट मेम प्रसांगे नरबी मेन उबम तीरने करान अपे रसय तीयन्ने कोतनद कियला
පැහැදිලි. එතකොට දැන් අපේ හරි වාසනාවන්ත මෙතන අපේ ලයනල් ගුණතිලක අපේ මාස්ටර් ඇවිල්ලා ඉන්නවා අපේ ලංකාවේ නාටකම් කලාව එහෙම නැත්නම් නූර්තිවල මේ සංගීත කියන කාරණේ හරි වැදගත් වෙනවා විශේෂයෙන්ම නූර්තිවලදී මම හිතන්නේ නූර්තිවලදී සංගීතය ගොඩක් ප්‍රබල වෙනවා. එතකොට ලයනල් ගුණතිලක කියන්නේ ඉන්න අපිත් එක්ක. දැන් ඔබතුමා තමයි අපිට මෙතන ඉන්න පිරිස අතරේ මේ හැම කෙනෙක්ම මේ කලාවන් ගැන දන්නවා. හැබැයි අපිට ජීවමානව ඉන්න පුරාවෘතයක් තමයි ලයනල් ගුණතිලක කියලා කියන්නේ. අපි ලයනල් ගුණතිලක මාස්ටර් මට කියන්නකෝ මේක ඉතිහාසය කොහොමද අපේ නාට්‍ය කලාව දැන් අපි මේ තියෙන නූතන නාට්‍ය කලාවට දක්වා එන්න නාටකම් වලින් පටන් ගන්න ඊටත් කලින් ඉඳන් අපේ තිබුණ ගැමි නාටක සරත් තමයි ලියලා තියෙනවා. මේ මෙතන ඉඳන් පටන් ගත්ත මේ නාට්‍ය කලාව බොහොම අපි කියමුකෝ කෙටියෙන් කොහොමද මේ ඉතිහාස කතාව සිද්ධ වෙන්නේ කියන කාරණේ පිළිබඳව. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මම ස්පාඤ්ඤුතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මගේ ගෞරවයෙන් ප්‍රණාමය පුද කරනවා. නාටකම් ඉතිහාසයෙන් පාඩ කතා කරපිටු අපිට දින ගාණක් තමයි තරම් දීර්ඝ ඉස්තර දිය කියන්නේ. කෙටියෙන් අපි කියනවා නම් ಭಾರತයේ පැවිලි අලෙව් නාදම් කියන සංගීතයෙන් තමයි අපිට මේක ප්‍රසාරය ආරම්භ වුණේ. නමුත් මේ දක්ෂිණ ಭಾರತීය එක් මේක පැමුණු වර්තමාන වෙනකොට මේක තියෙන උත්තර ಭಾರತීය සංගීතය තමයි තියෙන්නේ. ඒක හිම කර්ණාටක ගතියක් එකම ගීතයක්වත් අපිට දකින්න නැහැ. අතීතයේ තියෙන්නේ නැහැ. ඒ නමුත් වර්තමානයේ තියෙන්නේ එහෙමයි. ඒ නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්න ගියොත් අපි කාලයකට හානි වෙන නිසා මම කීටි කරලා මම මුලින්ම ගයන්න බලාපොරොත්තු වෙනවා. නාටකම් වල තියෙන ප්‍රසස්ති කියලා ගායනා. ඒ වගේ ආයෙ ගුවන් දොරට වර්තමානයේ භාවිතා වෙන්නේම නැහැ. ඒ නිසා මම මුලින්ම තාම කෙටියෙන් ඒ ප්‍රසස්ති ගීත ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. එතුමාව හඳුන්ලා දෙන්න කලින් කියපු කාර්යය ඔබට දැන් හොතරම වැටහෙනවා ඇති මං හිතනවා මේ මෙතනින් අනිත් අපේ නාට්‍යවේදිනුත් මාත් එක්ක එකග වෙයි මේ මේක ඇවිල්ලා මේ නාට්‍ය කලාව කියලා කියන්නේ ශාස්ත්‍රයක්නේ ඔය ශාස්ත්‍රය ඇතුළේ තියෙන හැම දෙයක්ම මේ මේකේ තියෙන අත්දැකීම් වලින් පරිපූර්ණ පිරිස තමයි මේක දන්නේ හුඟක් කලකට දැන් ඔය ගායනා කරපු නාටකම් ප්‍රශස්තිය මං හිතනවා අපි නාට්‍ය කලාව ඇතුළේ ඉන්න බොහෝ පිරිසක් දන්නේ නැති දෙයක් වෙන්න පුළුවන් මේක මේ ඇතුලේ ගැඹුරු තියෙන දෙයක් තමයි මම ඉල්ලා හිටනවා අපි ස්පාග කුමාර පුරන්න මේක महेंद्र गुणसिंगदन कलाटंगी इतिहास अदुभ दवसाइमासेसेंबर मसे विशि हतादाट्यनाट्य मुलिम वेदिकागत कल्लाक नूर्ति आरंभ्यक्त मई नूर्ति ඉතින් මට හරි සන්තෝෂයි තුනේ ඉතින් අද වගේ දවසක් ඇවිල්ලා මේ ඒ ගැන මතක් කරන්න. ඉතින් දැන් මේ
අපේ මේ ටවර් ප්‍රභාෂර එක අපි අර ආදි කාලේ තිබ්බ බලි තොවිල් ඒ ඒ ඒ ශාන්ති කර්ම ඒවා නැතුව ඒවත් මේ නාට්‍ය කලාවට අයිති දේවල් නමුත් අපි ආරම්භ කරන්නේ නාඩගම් යුගයෙන් ආරම්භ කළා ඊට පස්සේ නූර්ති යුගය කියන්නේ මහා විශාල කියන්නේ දවැන්ත යුගයක් අපේ රටේ නාට්‍ය කලාවේ බොහොම මේ මේ බොහොම ශක්තිමත් යුගයක් වුණා ඉතින් නමුත් දැන් නාඩගම් කලාවේ අර කිව්වා වගේ නාඩගම් කලාවේ 1870 තමයි පිලිප්පු සිඤ්ඤෝ කියලා මුලින්ම මේ නාඩගම් කලාවට ඇහැලේ පොළ නාඩගමෙන් පටන් ගන්න තියෙන්නේ. එතනින් පස්සේ මාතලන් සිංහබා එතකොට වෙසතුරු නාඩගම ඒ වගේ නාඩගම් කීපයක් ආවා. ඒ නාඩගම් යුගයත් අපි ඉදිරිපත් කරනවා. ඊට පස්සේ එනවා නූර්ති යුගයට. ඊට පස්සේ එනවා ඊට පස්සේ තවත් එනවා තීටර යුගයට. ඊට පස්සේ තවත් තියෙනවා අපේ යුගයක් මේ ග්‍රෑම්ෆෝන් යුගය. මොකද ඒ කාලේ නේද මාස්ටර් මේ ඒ කාලේ අපේ මේ වේදිකාවේ ඒ නූර්ති රංගපාපු ශිල්පීන් මේ ගිහිල්ලා තියෙනවා මේ කොලොම්බියා HMB වගේ තැටි වලට අපේ ලක්ෂ්මීබායි ලක්ෂ්මීබායි මහත්මිය අර පිට දීපදේශ ජය ගත්තා කියලා අන්න ඒ වගේ බොහොම ලස්සන සින්දු ඒ ඒ ටවර් යුගයේ හිටපු අයම තමයි ගිහිල්ලා තින්නේ ලතිෆ් බායි ගිහිල්ලා තිනවා ඒ කාලේ තිබුණා මේ විශේෂ මේ විවාහ මංගල්‍ය උත්සවයක් වුණාම ඒ කාලේ හිටියෝ තරු දැන් වර්තමානයේ තරු කැලේ වගේ තමයි රූපසිංහ මාස්ටර් රෙදි මාස්ටර් සාදිරිස් මාස්ටර් එතකොට ඇලන් රත්නායක MK විනිසන් ඔය ආදිවාසීන් ගණාව කියනවා කියන්නේ ලක්ෂ්මී බායි එතකොට සෝමකාන්ත ඔයගේ කට්ටිය ඉන්නවා ඉතින් ඒගොල්ලෝ කොක්කම ගෙනහල්ලා සෙල්ලාම මනහල ජූල වාඩි කරනවා කැටි එක විවාහ මංගල්‍ය ඒ ගායක ගායිකාවන් ගෙනල්ලා මනාල මහත්මියෝ තියලා වෙන ආසනික ඉඳලා ඒ දිනට ආශිර්වාද කරලා ඉස්සෙල් තමයි ගීත ගායනා කරන්නේ. එතකොට ඒකෙන් පුදුම විදිය ආස්වාදයක් ඒකෝ විඳිනවා. ඉතින් ඊට අතිරේකව පරිමර මාස්ටර්ලා මාර්යම් මාරුවට ඒක ජේෂ්ඨත්වයට උඩ තමයි යන්නත් උනවා. එහෙම නැත්නම් එක්කෙනෙක් අපි උදාහරණයක් ගත්තොත් උඩියප්පන් රාජ්‍ය වගේ එක්කෙනෙක් ගෙනහලා රූපසිංහ මාස්ටර් දෙන්න උනොත් රූපසිංහ මාස්ටර් යන්න යනවා. ඒ කාලේ ඒ වගේ අභිමානයක් ඒගොල්ලෝ දිනුණා. ඉතින් එහෙම කළා තමයි ඒක ආරම්භ වුණේ. ඉතින් ඉස්සර කියවනක් පැය ගණනක් කියන්න තියෙනවා ඉස්සර විහිළු ඒවත් තියෙනවා කියන්න. පිට තෙදියු ගත් තියෙනවා. ඉතින් ওই විදිහට තමයි ඒ කාලේ ඉතින් ඒක ඒ විවාහ මංගල සාහිත්‍ය වාර්තා කරන අවස්ථාවේදී මේ කටයුතු කරේ. පැහැදිලි. රොඩනගමන්ත මට හිතෙනවා දැන් ලංකාවේ මේ 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 කියවන මේ මේ මම කියන අදහසට ඔබතුමා එකගයිද කියලා කියන්නේ මොකද මම එහෙම ඔබතුමාගෙන් මේක අහන්නේ ලංකාවේ ඉන්න රංග වේදින් අතරින් නළුවන් අතරින් විශේෂම වේදිකා නාට්‍ය රංගන ශිල්පීන් අතරින් මේ ගායනා කරන එක සහ රංගනය කියන දෙකම 100%ක් සාර්ථකව පිළිහිටන නළුව අපිට හරි අඩුයිනේ ඔබතුමා එහෙම කෙනෙක්. එතකොට මේ ලංකාවේ දැන් අපිට තියෙනවානේ ගීත කලාවක් ඉන්ටර්ලූඩ් එකක් තියෙනවා ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා සංගීත කණ්ඩ තියෙනවා මේ මේක මේ විදිහට නිර්මාණාත්මකව හැදිච්ච ගීත කලාව නිර්මාණය වෙන්න මුල අරන් දුන්නේ බේසික් එක අරන් දුන්නේ නූර්ති කලාව කියලා ඔබතුමා පිළිගන්නවද ඒකට අදහස් මොකක්ද? ඔව් නෑ අපි පැරණි තොරතුරු හොයනකොට නූර්ති කලාවට දැන් විශේෂයෙන් ඉන්දියානු රාගධාරී සංගීතය උතුරු ඉන්දියානු රාගධාරී සංගීතයේ මුසුවෙලා ඒ හැදිච්ච නෘත්‍ය කලාව ඇතුලේ ගීත හැදුනේ එහෙම තමයි. හැබැයි අන්තරා දෙහිකට විතරක් සීමා වෙච්ච ගීත අමාරුයි ටිකක් ඔයන්. නමුත් ඒකේ චරිතයේ ස්වභාවය අනුව ජවනිකාවනුව ගීතේ සෑහෙන විනාඩි ගණනක් විතර දිග වෙනවා. නමුත් ඒ ක්‍රමවේදය තමයි දැනට තියෙන්නේ අපේ. හැබැයි මෑත කාලයේදී තරුණ සංගීතවේදීන් ගායකයෝ ඒකට එහාට ගිහිල්ලා ඒක වෙනස් කරමින් යනවා. නමුත් ඉතින් සංගීත කලාව වුණත් ගඟක් වගේ හැඩ වැඩ වෙමින් වෙනස් වෙමින් යා යුතුයි නාට්‍ය කලාව වගේම. ඒ නිසා මේ කෝකටවත් අපිට දොස් කියන්න බෑ. ඒක හැමදාම අලුත් වෙනවා නිර්මාණය වෙනවා. ඉතින් ටවර් හෝල් යුගය ගත්තත් අපිට කියන්න තියෙන්නේ අපේ රටේ නාට්‍ය කලාව බබලවපු යුගයක් අවුරුදු 100කට වැඩි නේ නිමල්ලායි 100කට වැඩි. ඉතින් ඒ එක එක කාලවලදී ටවර් හෝල්
टवर होल रंगहल वेतीन मे रटट महापुदुमाकार सेव्यालाकिन रसगेंगे नाट्य कलावेन इति नवतत्तेक मतुकर्मीन मे विधिये मे प्रसंग्य पवत्तने विशेषण मे स्तुतिवंत मुकद टवर होल युगे ज्येष्ठेक् लायनल महात्म्य ईलंग परपुरे ज्येष्ठेक् निमल जय सिंह महात्म्य एवगेव मठ टवर होल तीन आईतिया मुकद मगिता टवर होल रंगहल रंगपैव निमल अय्या एक मग पेन्नल एक दशम से हेत्त अटे नहीं हेत्त अटे सिरी संगते पेन्न मगिता तत्ते रंगशिल्पी को अभी पांचल धर हटि ये मास्यक्ति प्रदर्शन वेच दिशा नग महात्म्य मास्यक्ति प्रदर्शन वेच नाट्य गणनाव समुद्रदेवी श्रीविक्रम लयन मास अभी एम नरबलती है इतना पांचल धर अंटे यदा लभिच ये अद्य की यलित मे विधि हेट मे प्रसंगे तोलिन्हो लंकरा उत्साह हरिम वेदगा मम क्यूवे टवर हो रंगल पद नवता प्रति संसरने कलाट पास आर प्रेमदास अगमद तुमा एक पटांगता एक दस मसी असुवे नाट्य पाठमाला इतना निमल हिटम ज्येष्ठ हटि प्रवीण हटि संबंध आधुनिक तुंदने किटिया कोलकुरुट्टो एक दस मसी असु इतनी तमें मम पटांगता इन मगे पलवेनी प्रसिद्ध वेदिक रंगने तारावगी तमें नीलवाशे नमू टवर रोड रंगल तिबिच ये पलवेनी प्रोडक्शन हतरे देहक मम रंग एक दस मसी हेत्ताटे मट मंग आडंबरी टवर मम टवर हॉल එකෙන් බිහිවෙච්ච නළුවේ ඉතින් අද දවසේ යලිත් එය ප්‍රතිසංස්කරණය කරලා මේ මේ විදිහට ජනතාව අතරට ගෙනියන එක මම හිතන්නේ ලොකු දැනුමක් ආස්වාදයක් වගේම හොඳ රසිකත්වයකට මඟ පෙන්වීම. හරි පුදුම සහගතයි හරි ආඩම්බරයි තව හෝල් රඟහල පදනමින් තව හෝල් එකකින් බිහි වෙලා අද වෙනකොට ලංකාවේ පතාක යෝධයෙක් බවට පත් වෙලා තියෙනවා එතුමන් නාට්‍ය කලාව ඇතුලේ. ඒ නිසා රොඩ්නි වර්ණකුල මහත්මයා ඇවිල්ලා ඉන්නකොට එතුමාගෙන් සින්දුවක් අහන්න තු තේරුමක් නැහැ නේද? එහෙනම් රොඩ්නි වර්ණකුල මහත්මයා ඔන්න එහෙනම් අවස්ථාව ඔබතුමාට. හොඳයි. අද වෙසන්තර රාජපුතා මන්ත්‍රී කුමාරි බඳී දේවෝපකාර වේවා සෑදීසෙත් රට වැස්සන්ගේ කාලේ හොඳා දුර්භික්ෂයාය සිඳි මංගල්ලේ සාර වේවා සෑදීසෙත් අද වෙසන්තර රාජපුතා මන්ත්‍රී කුමාරි බඳී දේවෝපකාර වේවා සෑදීසෙත් රට වැස්සන්ගේ කාලේ හොඳා දුර්භික්ෂයාය සිඳි මංගල්ලේ සාර වේවා සෑදීසෙත් प्रीति घोषा ऐसे नामे सिउ दिशा ओम प्रीति घोषा ऐसे नामे सिउ दिशा सित अत्पत्वेवा मंत्री कुमारी हट देन सित अत्पत्वेवा मंत्री कुमारी हट देन राज संपत्नो मिन दे राजा उतुम राज संपत्नो मिन दे राजा उतुम कुमरागे पिनक दई वासनावो अद वेसंतर राजपुता मंत्री कुमारी बंदी देवोपकार वेवासैदीसे रट वेसंगे काले हुंदा दुर्भिक्षयाय सिंदी मंगल्य सार वेवासैदीसे මම කල්පනා කරේ මේ හැම කෙනෙක්ම මේ නූර්තිත් එක්කම ජීවත් වෙන පිරිස නූර්ති මේ අපි කියන්නේ එකට පත්‍යම් වෙලා තිනවා කියලා. දැන් සාමාන්‍යයෙන් අපිට තියෙන පුරුද්ද තමයි අපිට තියෙන අත්දැකීම තමයි මැදිරියට ආවට පස්සේ මේ වගේ වැඩසටහනකදී අනිවාර්යයෙන්ම අපි මේ පෙර පුහුණුවක් රිහසල්යක් බලනවා. රොඩ්නි වරගොල මහත්තයා දැන් අපි අංග රචනා මේ මේ ස්ථානයේ දිටවුවා මොකද්ද කියන සින්දුව. අනේ මල්ලි ඉතින් මේ ඒ වෙලාවෙ ඉතින් හිතන එකක් ඉන්නවා මේ විදිහ. දැන් දැන් මෙතන සින්දුව මොකද්ද කියලා කිව්වා විතරයි. එහෙම අර මේ මතක් කළා මට මතකයි මේ ආයන්නේ රඟන්නේ පුළුවන් තම විරලයි කියන්නේ. ඊට පස්සේ බල්ලකට මම ඉතාලම සතුට වෙනවා. අපිට ජාතික වස්තුවක් හම්බෙලා තියෙනවා. ඒ කවුරුත් මේ ඉන්න රොඩ්නි වරණකට
अब मे दिशानाकमहत्याव प्रभाष्वर वेडसटन वगेम मे दंग अभी जनवरी नम पटंगन मे अपेक्षा नाट्य उल प्रेक्षा किल तम कल मे सर अपेक्षा किल नम तम अभी नाट्य मे उल बदा कर प्रेक्षा नाट्य उल आरंभ कॉविड वकवाणी ये अवस्थावेदी नाट्यकार अंट रंगहाल विवृत उनीत प्रेक्षक अंट रंगहाल विवृत उनीत लॉकडाउन हिटी तेनिसा ये प्रेक्षा नाट्य उलिल हरहा ये नाट्यकार नाट्य निर्माण करनेट यमकिरी मत प्रेक्षक रसविंदट यमकिरी मत सिद्धवना मे अवस्थावेदी अपीट तीयने बिंदुनु कैडुनु सीत ඔබ දන්නවා පහුගිය කාල වාකවානුව තුල රට පුරාම විතුවුළු වාතාවරණය. ඒ නිසා සියලු දෙනා අතරේ මේ සැකය ඒ වගේම අවිශ්වාසය මුසුණු පරිසරයක් 2022 වර්ෂය තුලදී අපි අත්දුටුවා. ඒ නිසා අපි 2023 කල්පනා කරනවා අපේ අපේක්ෂාවක් තියෙනවා රටක් විදියට ජාතියක් විදියට නිර්මාණකරුවෝ විදියට ආයතන විදියට එකතු වෙලා මේ රටේ තියෙන සමස්ත අභියෝග ප්‍රමාණය ජයගත යුතු වර්ෂය 2023 වර්ෂය. එය පදනම් කරගෙන තම අපි මෙවර අපේක්ෂාවේ වේදිකා මංගල්‍ය ටවර් නාට්‍ය උළෙල ජනවාරි මාසයේ 9 වෙනිදා සිට 24 වෙනිදා දක්වා ටවර් හා එල්ෆින්ස්ටන් රංගශාලාවන්හිදී මාසයක් පුරා අර ඉස්සලා රොඩ්නි කිව්වාගේ අතීතයේම අවස්ථා තිබුණා 24 වෙනිදා දක්වා සමස්ත මාසය පුරාවටම මේ නාට්‍ය දැක්ම පැවැත්වීම සඳහා තීරණය කරනු ලැබුවේ. එහිදී අපේ බාරකාර මණ්ඩලයත් ඒ වගේම බුද්ධ ශාස්ත්‍ර සංස්කෘතික අමාත්‍යාංශයත් ඒ උපදේශකත්වයේ මත අපි ඒ සඳහා ප්‍රවීණ නාට්‍යකරුවෝ ඒ වගේ මහාචාර්ය අනුර වික්‍රමසිංහ මහතාගේ සභාපතින්ද කමිටුවක්පත් කරලා අපි නාට්‍ය තෝරා ගන්න ලැබුවා. ඒ නාට්‍යවල අර අපි සම්ප්‍රදායිකව අපේ ජනප්‍රිය නාට්‍ය වගේම නූතන තරුණ නාට්‍යවලට ඒ වගේම බොහෝ අය අහලවත් නැති තව ඉතාම නැවුම් නාට්‍යවලට විශාල ඉඩකඩක් ලබා දුන්නා. ඒ අනුව නාට්‍ය 25ක් ඒ වගේම කෙටි නාට්‍ය 12ක් ළමා නාට්‍ය 3ක් රඟ දැක්වීම සඳහා සියලු කටයුතු සම්විධානය කරලා තියෙනවා. ඔබ දන්නවා ටවර් හා එල්ෆින්ස්ටන් ඉතා කෙටි දුරක පිහිටලා තියෙන්නේ. එක හෝ එක ශාලාවක එක නාට්‍යයක් 3යි 30 6යි 30 පෙන්වන අතරේ තවත් නාට්‍යයක් ටවර් හෝල් එකේ 3යි 30 6යි 30 ප්‍රදර්ශනය වෙනවා. එතකොට මෙතන 3යි 30 බලන අය 6යි 30 බලන්න එල්ෆින්ස්ටන් එකට යනවා. ඉතින් මේක නාට්‍ය කලාපයක් කිව්වොත් නිවැරදි ජනවාරි මාසයේ අපේ රටේ ඉදිරි දියුණුව ඉදිරි පැවැත්ම තීරණය කරන අපගේ අපේක්ෂාවේ නාට්‍ය මංගල්‍යය. පැහැදිලි. කොවිඩ් කොවිඩ් කාලෙදී මේ රංගන ශිල්පීන්ට වගේ වේදිකා නාට්‍ය ශිල්පීන්ට වගේම ප්‍රේක්ෂකයන්ට දෙගොල්ලන්ට ප්‍රතිපිච්ච ප්‍රශ්න තමයි දැන් අපි ගත්තොත් එහෙම වේදිකා නාට්‍ය ශිල්පියෙකුට අපි දැන් අපි වේතනයක් ගන්න අපි කතා කරන උගකලට වෘත්තීය ජීවිතය ඇතුළතදී හැබැයි ඒ හැම දෙයකටමත් වඩා රංගන ශිල්පියෙකුට තියෙන වටිනාම සම්පත තමයි ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය. ඒක කොවිඩ් සමයේදී නාට්‍ය ශිල්පීන්ට ලැබුණේ නැහැ. මේක මහා ප්‍රශ්නයක් වුණා. ඒ නිසා රව හෝල් පදනම මූලික වෙලා ප්‍රේක්ෂාව ආරම්භ කරපු නිසා තමයි මේ මේ ආදරය ආයමත් ඒ කාලෙදී තිබිච්ච පීඩනය දුරු කරගන්න ලොකු හේතුවක් වුණා මම හිතන්නේ ඒ කාලේ හිටපු අපේ රංගන ශිල්පීන්ට අපි තවදුරටත් දේවල් කතා කරන්න සූදානම් අංගයකුත් වෙනවා බලන්න අපි ඊට කලින් විරාමයක් අරන් යමු. අපි කතා කරමින් සිටින්නේ තව ප්‍රභාස්වර 29 වෙනිදා 6:30 ට එල්ෆින්ස්ටන් රඟහලේ තියෙන ප්‍රසංගය ගැන වගේම ලංකාවේ නෘත්‍ය කලාව නාට්‍ය කලාව ආගමනයේ කොහොම සිද්ධ වුණේ කියන කතා කාරණේ ගැන අපි කතා බහ කරමින් සිටින්නේ. අපි සෝදානම් අංගයක් බලන්න අපි හැම කෙනෙක්ම ගොඩාක් ආදරය කරන ගීතයක්. ඒ ගීතය ගැන අපි කතා කරමු. මේ අංගය අපි බලලම අපිත් එක්ක ඉන්නවා තරංගා කුමාරී ඒ වගේම රුවන් දනන්සූරිය මහත්තයා ඉන්නවා අපිත් එක්ක මේ අංගයත් එක්ක රංගනයෙන් අපිට දායක වෙනවා. देविय मा रजस पहतहर वंक गिर्यत गोस तपस्य कीवट तीरने कले स्वामीनी मंत्री नम्बी सोगी या
यदि सहचंदन वर के कीलती नो मे जोनसील महात्म आगे मंगाला तीन गीत दाहर प्रमाण दाहकड़ वैडी प्रमाण आगे नो मे नूर्ति गीत रचना वेला सरचंदन कीलती नो मे तरादी दम्मोत्तम मे गीत दाहाय मे मगे मंदिर बिशो की मे मे गीते वितरा दाल अनीपत्यार गीत दाहम दम्मत मे 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 गीते मे आदर करुणा मे मे हेमदे आख्यान बलोत्तम अर दाहड़ वा मे गीते बरगीन सरचंदन बरग सदन कल जोन सील महत्व निमल जैसे महत्व मतक्र अल मगत अब नूर्ति युगे प्रबल युक्त अब युतमें मतक्र अल मेरे ओ इतम ई थिंक भूम नाट्यगणात्म निर्माण कर युतमा उर्ते नीति इवागेम इंग्लिश भाषा व सिंगल भाषा व हिंदी भाषा वनपू वंद विद्वते थिंग युतमाट पहासोना दैंग विश्वनाथ लवजीवागे इंदियावेन पैमिनी संगीतज्ञ समग इकट संबंध ये मे संगीत कटयत करगंड भूम पहासुना ई थिंग श्री संगभो नाट्य तमिता समस्य तुणे वर्षे श्री संगभो नाट्य निर्माण उणे ई थिंग दैंग मेकर दन्नबुदुंगे गीते दन्नबुदुंगे गीते मंगिता अपे जाति गीयट देवनी स्थाने तेन गीत्या मंगल अवस्थावल दीन विशेष अवस्थावल दी उत्सव अवस्थावल दी गायना करना हेब ई थिंक मे मेक मे 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 विशाख पुसन काल गायना कर मेक भक्ति गीत याक नहीं नमु ते भक्ति तीन हंद भक्ति गीत याक गायना करना मेक नूर्ति गीत याक अभी मे निवाजा सिंह महात्म आगे हंडत उन्न अवधि करंट गीत याक अवधि करंट दंग मेन वेक वेला संगीत सफल तीन विश्वनाथ लव जी संगीतज्ञ नवे दंगार्दने की तरह इतना समय कि मित्र इन तुंदे संगीतज्ञ इक्के नवतमय मोहम्मद गौस अशोकमाल चित्रपट विनय अमीर खान उस्ताद अमीर खान नेमे इला सिंगल एक्कीने जो जयरत्न मे तुंदे संयोग मे गीत निर्माण दिन दंडे मंग देश दिन लेसर की हेम गीत विश्वनाथ जो मारते तरह मे गीते मे रामायण नाट्य मेक मुलिम सूत्रधारी विशिन् गायना करने गीते वंदी पर राम चरिते असौ सवंदी पर राम चरिते असौ पुरन लक्ष्मीव उन्नु रावण आलवी पुरन लक्ष्मीव उन्नु रावण आलवी जानकी गिनगिए तमरिए गिनगिए तमरिए कियमिए संगीत बसिना पेर राम चरिते असौ सवंदी पेर राम चरिते असौ जनट सिंह हैं सेदन फिर कतागिन गोता जनट सिंह हैं सेदन फिर कतागिन गोता किवियरा दुन्निसा किवियरा दुन्निसा दत की फिर रामायणे अद फिर राम चरिते असौ सवंदी पेर राम चरिते असौ सवंदी पेर राम चरिते असौ
විරාමයට කලින් අපි මේ අපේ නිමල් ජයසිංහ මහත්මයාගේ ගීත යන වෙලාවේදී මේ මම දැක්ක අපේ මේ දිසානායක මහත්මයා ඒ ගීතේ මුමුණනවා. මම මේ වෙලාවේ කල්පනා කරේ සාමාන්‍යයෙන් අපේ තියෙන ආයතනවල තියෙන විදිහක් තමයි පරිපාලනයට පැත්තට එන කිනා හුඟක් වෙලාවට මේ 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 මේක సౌందర్యයත් එක්ක සිද්ධ වෙන වැඩ කටයුතුලදී මේ සංවේදීතාවයේ හරි අඩුයි ඒව සම්බන්ධව. එතකොට අපිට හරි ගැටෙන්න සිද්ධ වෙනවානේ මේ කලාකරුවන්ට මේ පරිපාලනයත් එක්ක මේ 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 ආට් එක තේරෙන්නේ නැති කම හින්දා. හැබැයි මම ඒ වෙලාවේ කල්පනා කරේ එතුමා මුමුණනවා කියලා කියන්නේ ඔබ හැම කෙනෙක්ටම හරි පහසු යතු මෙතුමත් එක්ක වැඩ කරන්න ගියාම සාමාන්‍යයෙන් මේ වගේ හොඳ වැඩ කටයුතු නිර්මාණය වෙන්නේ සංවිධානයකම හින්දා තමයි. ඒ සංවේදීකම හින්දා වෙන්න පුළුවන්. ඒකට මම මේ අංකුර ශිල්පියෙක් විදිහට මම මේ ඔබතුමාට පසසනවා. මම ඒකට බොහොම ස්තුතිවන්ත වෙනවා. හොඳයි. අපි ඊවංකා පීරිස් අපේ ශිල්පී සූදානම් වෙලා ඉන්න අපිට පුළුවන් තවත් අංගයක් දැක බලා ගන්න නෝට්ටි කියා. දිසානායක මහත්මයා අපි ඉන්නේ අපේ අවසාන විනාඩි දෙකේ විතර වගේ ඉන්නේ අපේ වැඩසටහනේ. ආයෙමත් අපි මතක් කරමු 29 වෙනිදා තියෙන මේ වැඩසටහන ගැන වගේම රවහෝ රඟහල පදන මේ රවහෝ එකකින් ඊළඟට සිද්ධ කරන්න තියෙන වැඩ ගැන බොහොම කෙටියෙන් බොහොම ඉක්මනින් අපි කියලා වැඩසටහන අපි හමාර කරමු. 29 වෙනිදා ටවර් යුගයේ නූතන සම්ප්‍රාප්තිය ටවර් ප්‍රභාෂවර සංගීතමය සජ්ජායනය පැවැත්වෙනවා එල්ෆිස්මන් රංගශාලාවේ හවස 6:30ට. සියලු දෙනාටම ආරාධනා කරනවා ඒ සඳහා සහභාගි වෙන ලෙස. ඒ වගේම එහිදී ගායනා කරන තව ගීත විශාල ප්‍රමාණයක් තියෙනවා. ගීත 22ක් විතර ප්‍රමාණයක් අපි ලැබිත්ව සකස් කරලා තියෙනවා. මේ වෙනකොට ශිල්පීන් ඒවා පුහුණු වෙමින් ඒ වගේම ඒකට එයට අවශ්‍ය කරන නර්තනය සපයමින් ඒ රංගන ශිල්පීන් පුහුණු වෙමින් සිටින අවස්ථාවක්. ඒ නිසා අපි අද කීප දෙනෙක් තමා මෙතෙන්ට සහභාගි කරගත්තේ. ඉතින් ඒ සියලු දෙනාගේම හැකියාවන් සහ ඔබේ රසවින්දනය සඳහා නැවතත් ඒ සඳහා
සඳහා ආරාධනා කර සිටිනවා. ටවර් හෝල් රංගහල පදනම් විදිහට ලබන වර්ෂය 23 වර්ෂය ඉතාම වැදගත් වර්ෂයක් කොට තමයි සැලකන්නේ. එය අපි ජනවාරි 9 වෙනිදා නාට්‍ය උළෙලින් ආරම්භ වෙනවා. ඒ නාට්‍ය උළෙලින් ආරම්භ වන මේ වර්ෂයක කාලය තුළ දෙවැන්ත වැඩසටහනක් අපේ භාරකාර මණ්ඩලය විසින් යෝජනා කළා. මේ වෙනකොට ක්‍රියාත්මක කරන්න සියලුම සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ අනුව මේ රංගන ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රවීණ රංග දරයන් බිහි කිරීම පුහුණු කිරීම මේ සඳහා ඔබ නිතරම අහලා ඇති මේ මේ සියලුම දේවල් වලට ඇතුළත් වෙන්න ඔක්කොම විශ්වවිද්‍යාලයන් ලකුණු මට්ටම් තියෙන්න ඕන එහෙම නැත්නම් A level pass වෙන්න ඕන දැන් මේ මට්ටමේ මිදිලා අපි ලබන වර්ෂයේදී අපි වෙනමම රංග වේදේ පිළිබඳ රංගනය පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කරනවා මේ කෙරේ උනන්දුවක් දක්වන අයට අධ්‍යාපන සුදුසුකම් හෝ වෙනයම් සුදුසුකම් නෙවෙයි ඒ සහජ හැකියාව සහ උනන්දුවක් දක්වන අය වෙනුවෙන් ඒක අපි NVQ පාඨමාලාවක් විදිහට තමයි පවත්වන්නේ ඒ හරහා අපි උත්සාහ කරනවා ටවර් නූතන પરම්පරාවක් ඉදිරිය සඳහා ගොඩනගන්න නාට්‍ය පාසල හරහා එවැනි පිරිසක් ගොඩ නැගෙනවා නමුත් ඔවුන් උපාධි ගත්තයන් පස්සේ විවිධ වෘත්තියන්හි නිරත වීම නිසා අපිට බොහෝ විට නර්තන නිර්මාණ සඳහා අද එකම නළු නිලියෝ කණ්ඩායමක් තමයි යෙදෙන්නේ ඔබ දන්නවා එක නාට්‍යයකට දිනයක් වෙන් කරගන්න ගියාම එයා කෝල් කරනවා මොකද අර හැම නාට්‍යයකම වාගින්නේ එකම කණ්ඩායම මේක වෙනස් කරන්න ඕනේ මේකට සිය ගණනක් තව අපි බිහි කරගන්න ඕනේ හොඳයි අපි අද සභාවේ කරගත්තේ මේ තව ප්‍රභාස්වර වැඩසටහන ගැන මතක් කරන්න මේ රංගය ගැන මතක් කරන්න टवर होल रंगहल पदन में अध्यक्ष जनरल आचार्य डी एम पी दिशानायक महत्वपित्यकुनावगेम ज्येष्ठ रंगन शिल्पी रंगवेदी निमल जयसिंह महत्वपित्यकुना इवगेम प्रवीण रंगन शिल्पी ज्येष्ठ रंगन शिल्पी रोडनी वर्णकुल महत्वपित्यकुना लाइनल गुणतिलक ज्येष्ठ संगीत शिल्पी अपे लाइनल मस्टर लाइनल पित्यकुना इवगेम मद्दल वादन अपे महेंद्र गुण सिंह अपे शिल्पियानकुना इवगेम तबला वादन पैतु धनन सूर्य शिल्पी एकतुना इवगेम रंगणियन तरंगा कुमार इवन धनन सूर्य इवंक पीरिस्कीन පිරිසේකතුණා ඒ වගේම මේ වැඩ කටයුතු සම්බන්ධීකරණය කරලා දීපු කෙනා මේ 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 සංවිධානය කරපු කෙනා තමයි මතක් කරන්න අවශ්‍යයි ටවර් හෝල් රංගහල පදනමේ සහකාර අධ්‍යක්ෂ චන්දන විජේසුන්දර බණ්ඩාර මහත්මයාත් මේ කැමරාවන් එළියේ ඉන්නවා එතුමාත් අපි මතක් කරනවා එහෙනම් අපි සූදානම් වෙන්නේ වැඩසටහනෙන් සමු ගන්නට නෘත්‍ය කලාව කියලා කියන්නේ විශාල ලොකු කලාවක් මේ විනාඩි 50ක් ඇතුළත කතා කරලා හමාර කරන්න බෑ හැබැයි අපි හිතනවා මේ කලාව හරි විදිහට අපි කලමනාකරණය කරගත්තා කියලා 29 එහෙනම් ඔබට ආරාධනා කරනවා 6:30ට එල්ෆින්ස්ටන් රංගහලට එන්න මේ సౌందర్యාත්මක අත්දැකීමත් එක්ක එකතු වෙන්න කියන කාර්යය මතක් කරන ගමන් අපි සමු ගන්නවා